ලෝකයේ විවිධ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයින් සමග කතා බහ කරන හරි ටීවී විශේෂ වැඩසටහනින් අපි මේ මොහොතේ සූදානම් වන්නේ ඔස්ට්‍රේලියාව පැත්තට යන විශේෂණම ලංකාවේ බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරනවා. ඉතින් මේ වන විට බොහෝ දෙනෙකු දැඩි කතා බහට ලක් වෙලා තිබෙනවා ඔස්ට්‍රේලියාවේ අගමැතිතුමා ස්කොට් මොරිසන් මහත්මයා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. ඉතින් අපි මේ මොහොතේ සූදානම් සුසන්ත ගටුගම්පල හම්බවෙන්ට වෘත්තීය නීතිඥවරයෙක් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වර විශේෂයෙන්ම ඉමිග්‍රේෂන් ලෝයක පිළිබඳ ඔහු විශේෂ නිපුණතාවයක් දක්වන කෙනෙක්. අයිබුවන් සුසන්ත කඩුගම්පල මහත්මයා. අයිබුවන් ලහිරු. අයිබුවන් විශේෂයෙන්ම දැන් ඔස්ට්‍රේලියාවේ අගමැතිතුමාගේ මේ ප්‍රකාශය විශේෂයෙන්ම මේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන විදේශ රටවල ශිෂ්‍යාවන්ට රටින් පිටවෙන්නට ඇයි සඳහන් කරපු මේ ප්‍රකාශය මොකක්ද මේකේ සත්‍ය අසත්‍යතාවය? ඔස්ට්‍රේලියාවේ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙහෙන් පිටවෙන්නට කියලා කිසිම ප්‍රකාශයක් කරලා නැහැ. නමුත් මේක ඊයේ දවසේදී මීඩියා විසින් අහපු ප්‍රශ්නයකට උත්තරයක් විදිහට අගමැතිතුමා උත්තර දුන්නා. ඒ ප්‍රශ්නේ තමයි ශිෂ්‍යන්ට විදේශ ශිෂ්‍යන්ට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන රජයෙන් කිසියම් බෙනිෆිට්ස් කිසියම් දීමනා දෙනවාද කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේදී එහෙම කිසිම රජයෙන් දීමනාවක් කියන්නේ ෆයිනෑන්ෂල් බෙනිෆිට් එකක් මූල්‍ය දීමනාවක් නොදෙන බව තහවුරු කරලා ඒ ශිෂ්‍යයන් ඔස්ට්‍රේලියාවට එනකොට එයාගේ ෆයිනෑන්ෂල් කැපැසිටි එක එයාගේ මුදල් තිබෙනවා එයා ජෙනුවින් ස්ටුඩෙන්ට් කෙනෙක් එයාට අධ්‍යාපනය හදාරන්නට මූල්‍ය සම්පත් තිබෙනවා කියලා තමන් ඩික්ලරේෂන් එකක් සයින් කරලා අස්සම් කරලා තමයි ඔස්ට්‍රේලියාවට එන්නේ. එම නිසා ඒ අය තමන්ගේ වියදම් බාරගන්නට ඕනේ. එහෙම තමන්ට සපෝට් කරන්නට තමන්ට ඒ මූල්‍යමය වශයෙන් තමන්ට උදව් කරගන්න බැරි අය ඉන්නවා නම් ඒ අය මේ වෙලාවේ තමන්ගේ රටට යාම සුදුසුයි කියලා අගමැතිතුමා කිව්වා. නමුත් ඒක සමහර මීඩියාවල ප්‍රකාශයට පත් වුණා. මාධ්‍යවල ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍යයන්ට ආපහු යන්නට තමන්ගේ රට යන්නට කියලා රජයෙන් නිවේදනයක් කළා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද ඔස්ට්‍රේලියාවේ මේ වෙනකොට විදේශ ශිෂ්‍යයන් 565,000ක් ඉන්නවා. මේ 565,000 ඉන්නේ මේ වෙලාවේ මේ ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ඇතුළත තිබෙන ප්‍රධාන අංශ පහක් තිබෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි සම්පත්. ඒ කියන්නේ රිසෝර්සස් සෙක්ටර් එක විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව මේ සම්පත් විශේෂ සම්පත් නිෂ්පාදනය කරගෙන තමයි ඔස්ට්‍රේලියාවේ number 1 ekada ඊට පස්සේ agriculture and number 3 tourism and number 4 international education මේ answer ප්‍රධාන answer හතරක් එකක් තමයි විදේශ අධ්‍යාපනය. ඉතින් විදේශ ශිෂ්‍යයන් ඔස්ට්‍රේලියාවට විශාල මුදලක් අරගෙන එනවා. ඒක ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට ඉතාම වැදගත්. ඉතින් මේ ශිෂ්‍යයන්ට එහෙම සලකන්න රජයට පුළුවන්කමකුත් නැහැ. එයාට යන්න කියන්නත් බෑ. හරි, මට මේ අතරමැද දැනගන්න ඕනේ. දැන් මොකද ඔය සිදු කරපු ප්‍රකාශ දැන් ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩි සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරනවා. දැන් මේ වන විට ලංකාවේ සමාජ මාධ්‍ය ලංකාවේ මාධ්‍ය තුල ප්‍රකාශන දෙයක් තමයි සහ වීම නිසා මේ මතනේ ඒ ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් සෑහෙන කලබල වෙලා තිබෙනවා. තමන්ගේ දරුවන්ට ලංකාවට හෙට අනිද්දා වෙද්දි එන්න වෙයිද? ඒක එහෙම වෙන්නේ නැහැ. ශිෂ්‍යන්ට කිසියම් කෙනෙකුට වීසා එකක් තියෙනවා නම් නීත්‍යානුකූලව ඒ වීසා එක ඒ විදිහටම වළංගු වෙනවා. ඒ වීසා එක කැන්සල් කිරීමක් වීසා වළංගු කරලා ශිෂ්‍යයන් ආපහු යැවීමක් ටෙම්පරරි වීසාස් වලින් ඉන්න අයව ආපහු යැවීමක් එහෙම කිසිම ප්‍රතිපත්තියක් රජේ නැහැ. ඊට පස්සේ මේ අගමැතිතුමාගේ ප්‍රකාශයට කලින් සංක්‍රමණ දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් කළා මාර්තු මාසේ 20 වෙනිදා. මේ මාර්තු මාසේ 20 වෙනිදා රජයේ ප්‍රකාශයට පත් කළා ඔස්ට්‍රේලියාවේ ඉන්න විසිටර්ස්ලා මේ වෙලාවේ සංචාරකයන් විදිහට ඇවිල්ලා ඉන්නවා නම් සහ ටෙම්පරරි රෙසිඩන්ස් වීසා වලින් ඇවිල්ලා ඉන්නවා නම් ඒ සමහර වීසාස් වල කන්ඩිෂන්ස් තියෙනවා. උදාහරණයක් වශයෙන් no further stay 8503 කියලා කන්ඩිෂන් එකක් තියෙනවා. කන්ඩිෂන් එක තමන්ගේ වීසා එකේ තියෙනවා නම් සාමාන්‍ය විදිහට ඒ වීසා එක ඔස්ට්‍රේලියාව ඇතුලේ දීර්ඝ කරන්න එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ වෙලාවේ විශේෂ තත්වයක් ලෝකයේම අර්බුදයක් වේශනයක් තිබෙන නිසා ඔස්ට්‍රේලියානු රජය කිසියම් සහනදායි ප්‍රතිපත්තියකින් මේ කන්ඩිෂන් එක අයින් කරනවා. මේ ඉන්න තාවකාලික පදිංචිකරුවන්ට වීසා එක්ස්ටෙන්ඩ් කරනවා කියලා නිවේදනයක් කළා.
නමුත් අගමැතිතුමා මෙම ප්‍රකාශනයක් කළේ මේ ශිෂ්‍යන්ට කිසියම් මූල්‍ය ප්‍රතිපාදනවලට හිමිකමක් තියෙනවද කියන ප්‍රශ්නේ නිසායි. ඒ ප්‍රශ්නේ අහපු නිසායි. එඳා ඔස්ට්‍රේලියාව මේ වෙනකොට මේ රටේ පුරවැසියන්ට මේ රටට මේ ආර්ථිකයට මේක මේක health economic and social crisis එකක්. මේ health crisis එක economic crisis එකක් වෙන්න පුළුවන්. economic crisis එක social crisis එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔස්ට්‍රේලියානු රජය මේ තුනම cover කරලා මේ හැම අංශයකටම එකතු කරලා $300 billion මේ වෙනකොට invest කරලා තිනවා, ආයෝජන කරලා තිනවා මේ රට වෙනුවෙන්, රටේ පුරවැසියන් වෙනුවෙන්. ඉන්න කිසියම් කෙනෙක් විදේශ ශිෂ්‍යෙක් වෙන්න පුළුවන්, විදේශ සංචාරකයෙක් වෙන්න පුළුවන්. නමුත් එයාට අසනීපයක් වුණොත් මේ ප්‍රශ්නේ ඒක health crisis එකක් නම් එයාට අනිවාර්යයෙන්ම මේ ඒකේ පිටට පටවන්න පුළුවන් ඒ පාසකම් තිබෙනවා. නමුත් විදේශ ශිෂ්‍යන්ට මූලික ප්‍රතිපාදන රජය දෙන්න බැඳිලා නැහැ. එම දෙන්න බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒකයි ප්‍රශ්නේ. හරි. දැන් විශේෂම දැන් බොහෝ ඉගෙන ගන්න ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපි දැක්කා කියන දෙයක් තමයි දැන් මූල්‍ය ප්‍රතිපාදන ඕන් ඔස්ට්‍රේලියාවට යනකොට පෙන්වන්නේ පළවෙනි අවුරුද්දට. හැබැයි අපි දන්නවා දැන් ගොඩක් වෙලාවට දැන් මාස්ටර්ස් වගේ කරන කෙනෙක් නම් වසර දෙකක් වගේ කාලයක් අධ්‍යාපනය හදාරන. ඒකම අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් නම් වසර තුනක් වගේ කාල සීමාවක් අදාරනවා. ඔවුන් දැන් පළවෙනි වසරේ තමයි මේ මුදල් ප්‍රතිපාදන පෙන්වන්නේ. හැබැයි දැන් දෙවෙනි වසර, තෙවෙනි වසර යනකොට බොහෝ වෙලාවට ඔවුන් මේ part time job එකක් කරලා තමයි මුදල් හම්බ කරගන්නේ. එතකොට දැන් දෙවෙනි වසර සහ තෙවෙනි වසර වගේ අධ්‍යාපනය හදන ශිෂ්‍යයන්ට මේක කොයිතරම් දුරට සාධාරණයිද? එහෙමයි. කිසියම් කෙනෙක් student visa එකකට ශිෂ්‍ය visa එකකට ආයදුම් කරනකොට එය පෙන්වන්නට අවශ්‍ය වෙන්නේ evidence, සාක්ෂි විදියට පෙන්වන්න ඕනේ. පළවෙනි අවුරුද්දට මුදල් ප්‍රතිපාදන පමණයි. නමුත් එයා ඩික්ලරේෂන් එකක් සයින් කරන්නට ඕනේ හැම ස්ටුඩන්ට් වීසා ඇප්ලිකන්ට් කෙනෙක්ම තමන්ගේ entire period එකට, entire මුළු කාලයටම තමන්ට ජෙනුවින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමන් ඔස්ට්‍රේලියාවේ ඉන්නවා. තමන්ට ඒ සඳහා මුදල් පහසුකම් තියෙනවා. ඒකට ඉතුරු කාල පරිච්ඡේදයට එවිඩන්ස් පෙන්වන්න අවශ්‍ය නැහැ. එහෙම ක්‍රමවේදයක් කලින් තිබුණ නමුත් ඒක දැන් වෙනස් කරලා තියෙන්නේ. නමුත් ඒ අය තමන් තහවුරු කරලා තමන් ඩික්ලරේෂන් එකක් සයින් කරනවා තමන්ට මේ පුළුවන්කම තියෙනවා කියලා. නමුත් ඇත්ත සත්‍ය කතාව තමයි ශිෂ්‍යයන්, විදේශ ශිෂ්‍යයන් මේ ආර්ථිකයට, මේ ශ්‍රම වෙළඳපොළට විශාල සහභාගිත්වයක් දරනවා. ඒ නිසා ඒ අයගේ part time jobs වලින් ඒ කරන contribution එක මේ රටේ ආර්ථිකයට ඉතාම වැදගත්. විශේෂයෙන්ම hospitality sector එකේ, සමහර රට සුපර් මාකට්ස් වල රීටේල් සෙක්ටර් එකේ, ඒ වගේම හෙල්ත් සෙක්ටර් එකේ මේ ශිෂ්‍යයන් වැඩ කරනවා. එහෙනම් මේ ශිෂ්‍යයන්ගේ කොන්ට්‍රිබියුෂන් එක එයාගේ ක්‍රියාදාමය ආර්ථිකයට, රටට වැදගත් නිසා, ඒ නිසා මේ ශිෂ්‍යයන්ව අසාධාරණ විදියට එහෙම යවන්න කියලා කවුරු හරි පුෂ් කරනවා නම් ඒක ඒක විශේෂ, ඒක අසාධාරණයි. ඒක සාධාරණීකරණය කරන්න අපිට බෑ. ඒදී මම හිතන්නේ එතන ප්‍රශ්නේ වුණේ ශිෂ්‍යන්ට මේ රජය එයා ශිෂ්‍ය වීසාවකින් නම් ඉන්නේ, එයාට ආර්ථික එයාට කිසියම් මූල්‍ය ප්‍රතිපාදන දෙන්න රජය බැඳිලා, කිසිම රජයක් ලෝකෙ බැඳිලා නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්න බෑ කිසිම රජයකින්. නමුත් මේ රටේ ඉන්නවා මේ ශිෂ්‍යයන් නොවෙන්න වර්ක් වීසා වලින් ඉන්න අය ඉන්නවා. වර්ක් වීසා වලින් ඉන්න අය ඉන්නවා 100,000, ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. එයාට තියෙනවා ටෙම්පරරි වර්ක් පර්මිට්ස්. එයා ඇවිල්ලා ඉන්නේ මේ රටේ වැඩ කරන්න. ඒකට ශිෂ්‍යයන් පමණක් නෙමෙයි, ඒ අයගේ රස්සාවල් නැති වෙලා තියෙනවා බොහෝ දෙනෙක්ගේ, විශේෂයෙන්ම හොස්පිටාලිටි සෙක්ටර් එකේ ෂෙෆ්ස්, රෙස්ටෝරන්ට් මැනේජර්ස් මේ වගේ. එතකොට ඒ අයට කිසියම් සහනයක් දෙනවාද? එහෙදි මං හිතන්නේ එයට සහනයක් දෙන්න ඕනේ. මොකද ඒ අය ඩිරෙක්ට්ලි වැඩ කරන්න ආපු අය. ඒ වගේම ශිෂ්‍යයන් විදියට ඉඳලා තමන්ගේ පාඨමාලාව සමාර කරලා, සමාප්ත කරලා, ඊට පස්සේ පර්මනන්ට් රෙසිඩන්ස් වලට ආයදුම් කරලා, ඒක බලාපොරොත්තු වෙන බ්‍රිජින් වීසස් වල ඉන්නයි නෝ. ඒක කියනවා බ්‍රිජින් වීසා කියලා වීසාවක් තියෙනවා. ඒ වීසාවේ වර්ක් පර්මිට් එකක් ඇතුව, මෙඩිකෙයා කාඩ් එකක්, මෙඩිකල් ෆැසිලිටීස් වලට ගවර්න්මන්ට් එකෙන් ඇක්සස් දීලා, එයාට වැඩ කරන්න වර්ක් පර්මිට් එකක් ඇතුව මෙරට ජීවත් වෙලා ඉන්නවා. නමුත් එයාට ඒ රස්සාවල් නැති වුණොත් එයාට කිසියම් සහනයක් දීමත් සලකා බලන්නට අවශ්‍යයි. නමුත් තමන් ශිෂ්‍යෙක් නම් මේදී අගමැතිතුමා කියලා තියෙනවා මේ පළවෙනි වසරේ ආපු ශිෂ්‍යයන්ට කියලා විශේෂයෙන්ම කිව්වා මේ පණිවිඩය දෙන්නේ. නමුත් මේ වෙලාවේ ලංකාවේ එයාපෝර්ට්ස් වහලා තියෙනවා, ගොඩක් රටවල බෝඩර්ස් වහලා තියෙනවා, ජපානේ බෝඩර්ස් වහලා තියෙනවා, තායිලන්තේ බෝඩර්ස් වහලා තියෙනවා,
මැලේසියා බෝඩර්ස් වහලා තියෙනවා, චයිනාවල සමහර තැන්වල බෝඩර්ස් වහලා තියෙනවා. ඒ නිසා මේ ඉන්දියාවේ වහලා තියෙනවා. මේ ඉන්දියා චයිනා තමයි biggest two countries supplying students to Australia. ඒ නිසා මේ ශිෂ්‍යන්ට අපෝ යන්න මේ වෙලාවේ යන්න කියනක ප්‍රැක්ටිකල් නෑ, ප්‍රායෝගික නෑ. ඒක තමයි මේක වෙන්නේ නැහැ. හරි, ඒත් එක්කම තමයි සුසන්ත කඩුගමල මහත්මයා, දැන් ඔබ වෘත්තීය නීතිඥවරෙක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන සහ වෘත්තීය මට්ටමින් වෘත්තියක් වශයෙන් සිදු කරන. දැන් මේක මේ කොරෝනා වසංගතය වල අපි දන්නවා මේක ලෝක වසංගතයක්, මුළු ලෝකෙම තියෙන ගැටලුවක්. දැන් අපි කියමුකෝ, දැන් විශේෂයෙන්ම ලංකාවේ ශිෂ්‍යකෝ ශිෂ්‍යාවක් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරනවා නම් මේ මොහොතේ සමහරට ඔවුන්ගේ දෙමව්පියන්ට පහුගිය කාලේදී හොඳට මුදල් තිබ්බට මේ වසංගතයත් එක්ක මේ කොරෝනා වෛරසයත් එක්ක ඔවුන්ගේ ව්‍යාපාර කරන්න සමහර ලංකාවෙත් මේ වෙනකොට අවස්ථාවක් නැහැ. සමහර දැන් ආර්ථික වශයෙන් ගත්තොත් ඔවුනුත් අතිශය දුෂ්කරතාවලට මුහුණ පාලා තිබෙන්නේ. ඒකෝර මේ මෙවැනි මොහොතකදී විශේෂයෙන්ම ලොකු මුදලක් වැය කළා තමයි ඕස්ට්‍රේලියාවට එන්නේ අධ්‍යාපනය හදාරන්න. අර ඔබ සඳහන් කරා වගේ ඕස්ට්‍රේලියාවේ හතරවන විශාලතම මුදල් හම්බ කරන තැන මේක ඇවිල්ලා. මේක තමයි විශේෂපතේ. මෙවැනි අවස්ථාවක ඔබ හිතන්නේ කොයි තරම් සංවේදීව මේ වගේ තත්ත්වයක් දිහා බලන්න ඕනද රජයක් වශයෙන්? මේදී එයාගේ වීසා එක්ස්පයර් වෙනවා නම් එයාගේ වීසා අයදුම් පත්‍ර දීර්ඝ කරන්න ශිෂ්‍යත් විදියට අයදුම් කළාම, එතකොට එයාට අර කලින් පෙන්නන්න බලාපොරොත්තු වෙච්ච ෆයිනෑන්සර්ස් පෙන්නන්න බැරි නම් අනෙහිදී කිසියම් සහනයක් ලබා දෙන්නට ඕනේ. ඒ වගේම මේ ශිෂ්‍යයන් පැමිණීමෙන් මේ සල්ලි එයාගේ ෆීස් ලැබෙන්නේ යුනිවර්සිටිස් වලට. මේ යුනිවර්සිටිස් මේ රටේ රජයට අයිති නැහැ. මේ යුනිවර්සිටි සෙක්ටර් යුනිවර්සිටිස් වලට ඉන්ඩිපෙන්ඩන්ට් ඕනර්ෂිප් එකක් තියෙන්නේ. රජයෙන් එයන්ට ග්‍රාන්ට්ස් විතරයි ලබා දෙන්නේ. මේක ලංකාවේ ක්‍රමවේදයට වඩා මේ රටේ ඒ ක්‍රමවේද වෙනස්. එම නිසා මේ යුනිවර්සිටිස් වලින් නෙගෝෂියේට් කරලා ඒකත් එක්ක කතා කරලා එයට කිසියම් සහනයක් ලබා දෙනවා. එහෙනම් මම හිතන්නේ ඒ පේරන්ට්ස්ලාට දෙමව්පියන්ට උදව් කරන්න බැරි නම් මේ වෙලාවේ ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඉන්න ශිෂ්‍යයන් කරන්න ඕන රජයෙන් ගිහිල්ලා මේ අපිට මුදල් ප්‍රතිපාදන දෙන්න කියන එක නෙමෙයි, ඒ වෙනුවට ඕල්ටර්නේටිව් විකල්ප ක්‍රියාමාර්ග ගන්නට පුළුවන්. එහෙනම් මම හිතන්නේ වැරදි උපදෙස් අරගෙන වැරදි දේශපාලන පක්ෂවල මේ රටේ ඕස්ට්‍රේලියාවේ එයා වාසය ගන්න එහෙම ශිෂ්‍යයන්ව යොමු කරලා මේ රජයට ලොබි කරපු නිසා තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ නිසා තමයි මේ උත්තරේ හම්බුනේ. ඊටාම කනගාටුදායකයි. නමුත් ශිෂ්‍යයන්ට සහන ලබා ගන්නට අනිවාර්යයෙන්ම අවකාශ තිබෙනවා. ඒ නිසා මම දෙන පරිවිඩේ තමයි ශිෂ්‍යයන්ට අපෝ යන්න එපා, මෙහි ඉන්න. තමන්ට ඉන්න පුළුවන් නම් ඉන්න. නමුත් තමන්ගේ චොයිස් එක තමන්ට යන්න ඕනේ නම් ඒ යන චොයිස් එකත් තමන්ට ඒක තෝරගන්න පුළුවන්. නමුත් මේ ඉඳලා මම අධ්‍යාපනය ඉවර කරන්න. හරි, මට ඒත් එක්කම සුසන්ත කඩුගම්පල මහත්මයා දැනගන්න කැමතියි. දැන් ඔබ සඳහන් කරපු කාරණේ විශේෂම දැන් යුනිවර්සිටි වලට තමයි මේ මුදල් ගෙවන්නේ. දැන් අපි දකිනවා දැන් මේ 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 තත්ත්වයත් එක්කම මේක මුළු ලෝකෙටම බලපාපු තත්ත්වයත් එක්කම දැන් මේ ඉගෙන ගන්න ශිෂ්‍යයන් බොහෝ වෙලාවට රෙන්ට් එකක් ගෙවාගෙන තමයි ඉන්නේ. දැන් උදාහරණයකට පළමු වසරේ ශිෂ්‍යකෝ ශිෂ්‍යාවක් නම් ලංකාවෙන් ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන. දැන් අපිට ආරංචි වෙන විදිහට ඕස්ට්‍රේලියානු රජය දැනුවත් කරලා තිබෙන්නේ දැන් රෙන්ට් එකක් ගෙවා ගන්න අමාරු නම් ඒ හවුස් හෝල්ඩර්ත් එක්ක ගිහිල්ලා කතා බහ කරලා යම් තත්ත්වයක් ඇති කරගන්නට කියලා. දැන් කොයිතරම් ප්‍රායෝගිකයිද පළමු වසරේ ශිෂ්‍යෙක්ට එවැනි අවස්ථාවක් තිබෙනවාද? මදනේ මේ ඉන්න කෙටි කාලය තුළ එවැනි තීරණ ගන්න, තීන්දුව ගන්න, කතා බහ කරන්න. මං අහන්නේ ඔබතුමාගෙන් දැන් විශේෂම යුනිවර්සිටි පැත්තෙන් මේ වෙලාවේදී කොයි වගේ දෙයක්ද මේ ශිෂ්‍යාවන් එක්ක එකතු වෙලා ඔවුන් කොයි වගේ ක්‍රියාදාමයක් කරන්න ඕනද මේ වෙලාවේ? මෙතන යුනිවර්සිටිස් වලින් විශ්වවිද්‍යාල වලින් මේදී විශේෂ කාර්යභාරයක් එයට වගකීමක් තියෙනවා ශිෂ්‍යන්ට උදව් කරන්න. විශේෂයෙන්ම අලුතින් අපායට මේ රෙන්ටල් ඇසිස්ටන්ස් එහෙම නැත්නම් මේ ලෑන්ඩ්ලෝඩ්ස් එක්ක කතා කරලා එයට කිසියම් සහනයක් ලබා දෙන්න කියන එක ඕස්ට්‍රේලියන් පුරවැසියන්ට පමණක් සීමා වෙච්ච එකක් නෙමෙයි. මේ කිසියම් කෙනෙක් රෙන්ට් කරනවා නම් ඒ ඕස්ට්‍රේලියන් පුරවැසියෙක් හෝ රෙසිඩන්ට් කෙනෙක් හෝ ශිෂ්‍යෙක් හෝ ටෙම්පරරි කෙනෙක් හැමෝටම ඒ අයිතිය තියෙනවා ඒ සහන ලබා ගන්න. ඒක ඒක හොඳ ප්‍රවෘත්තියක්, සුබදායක ප්‍රවෘත්තියක්. එහිදී ඒක නෙගෝෂියේට් කරන එක මෙතන ඩිස්පියුට් එකක් නැහැ. ඒ වෙරි සිම්පල් නෙගෝෂියේෂන් එකක් තියෙන එක කරන්න මෙතන යුනිවර්සිටිස් වලට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඉතින් ඔබතුමා එහිදී විශේෂ කාරණයක් එහිදී මතු කළේ හිතන්නේ මේ මේ ප්‍රශ්නේ අපිට ඊයේ තමයි මේක මීඩියාකට ඇවිල්ලා මාධ්‍යයට ඇවිල්ලා මේක අපෙනුත් සිය ගණනක් මේ ප්‍රශ්නේ අදවස ඇහුවා. ඔබතුමාත් එක්ක කතා කිරීම ඉතාම යෝග්‍යයි, ඉතාම කාලෝචිතයි. එහෙනම් අපි මේ ඉදිරි අපි රජයටත් මේ හරි දේ කරන්න හරි
ඉන්න ශිෂ්‍යන්ට උදව් කරන්න සහන දෙන්න කියලා අපි දිගටම ලොබි කරනවා. ඒ වගේම යුනිවර්සිටි වලටත් අපි එක කරන්නට ඕනේ කියලා මම හිතන්නේ, මම විශ්වාස කරනවා. ඒ සඳහා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් අපි ගන්නවා. ඒක අපි එහෙම ගත්තාම ඒ ලොබි කරාම ඒකේ බෙනිෆිට් එක වාසිය අපේ ශ්‍රී ලාංකික ශිෂ්‍යන්ට පමණ නෙමෙයි, අනිත් ශ්‍රී ලාංකික ශිෂ්‍යෝ ඉන්නේ 10,000කටත් වඩා අඩු ප්‍රමාණයක් අනිත් රටවලින් අපේ ශිෂ්‍යන්ට. නමුත් ඔස්ට්‍රේලියන් කමියුනිටි එක ඇතුලේ අපිට එහෙම ලීඩර්ෂිප් එකක් තියෙනවා. අපිට පුළුවන් ඒ ඔස්ට්‍රේලියන් රජයත් එක්ක කතා කරන්න. අපි රජයට දිගටම අපි ලොබි කරනවා හරි දේ වෙනුවෙන්. හරි, මට අවසාන වශයෙන් සුසන්ත කටුකම්පල මහත්මයා දැනගන්න කැමතියි, දැන් මේ මොහොතේ ශිෂ්‍යයෙක්ව ශිෂ්‍යාවක් ලංකාවෙන් ගිහිල්ලා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාන ශිෂ්‍යයෙක්ව ශිෂ්‍යාවක් යම් ගැටලුවකට මුහුණ පාලා තිබෙනවා නම්, නැත්නම් ඔවුන්ගේ ඔවුන්ට මේ රෙන්ට් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා නම්, ඔබ හිතන විදිහට මේ වේලාවේ ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය මොකක්ද? තමන්ගේ විශ්වවිද්‍යාලයට කතා කරන එකයි. තමන්ගේ විශ්වවිද්‍යාලවල හැම විශ්වවිද්‍යාලයකම තමන් ජෙනුවින් ස්ටුඩන්ට් කෙනෙක් නම් තමන් ඒ විශ්වවිද්‍යාලයක හෝ අධ්‍යාපන ආයතනයකට එන්රෝල් වෙලා ඉන්න ඕනේ. ඒ අධ්‍යාපන ආයතනයේ වගකීමක් තමයි එහෙම කරන එක. ඊට පිටස්තරව උදව්වක් ඕනනම් කිසියම් සහනයක් අවශ්‍ය නම් ඒක බියොන්ඩ් වීසා අපිට කමියුනිටි එකේ, ශ්‍රී ලංකන් කමියුනිටි එකේ ඉන්න විදිහට අපිට උදව් කරන්න පුළුවන්. අපි ඒකට සැදී පැහැදිලා ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයත් එක්ක කනෙක්ට් වෙන්නට ඕනේ. තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම විශ්වවිද්‍යාලවලින් තමන්ට ගන්න පුළුවන් සහන මොනවද කියලා බලන්න එහෙම ගන්නත් පුළුවන්. එහෙම ගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් මොකද විශ්වවිද්‍යාල කියන්නේ ලාභ ලබන ආයතනයක්. මේ රටේ විශ්වවිද්‍යාල කියන්නේ නොමිලේ අධ්‍යාපනය දෙන්නේ නෑනේ. ඒ අය අධ්‍යාපනය දෙන්නේ ඔස්ට්‍රේලියන් පුරවැසියන්ටත්. ඒ සඳහා ඒ අය සල්ලි ගෙවනවා. ඒ අය කොන්ට්‍රිබියුෂන් එකක් කරනවා. ඒකට රජයෙන් ප්‍රතිපාදන හම්බ වෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාලයක් පවත්වා ගන්න ලාභ ලබන ආයතනයක් විදියටයි. සමේදී විශ්වවිද්‍යාලවල කිසියම් කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා කිසියම් කිසිම හේතුවක් නිසා රජයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කියලා සමහරු කියනවා. මේ ප්‍රසංග වලට අසං කරන්න, එකතු වෙන්න, ඒ දේශපාලන අරමුණු තියෙන ඒවට එකතු වෙන්න එපා. ශ්‍රී ලංකාවේ ශිෂ්‍යන්ට අපි දෙනවාද ඒකයි. එන්න තමන්ගේ නම තියාගෙන මේ කිසියම් බෙනිෆිට්ස් ඉල්ලුවොත් එක තමන්ගේ ස්ටුඩන්ට් වීස, ෆියුචර් ස්ටුඩන්ට් වීස එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද තමයි තියෙන ප්‍රශ්නේ තමන් විශ්ස ගන්න පුනතර ශ්‍රී ලංකා රාජ්‍යයෙන් දැන් නිවේදනය කරලා තිනවා. ඊයේ කොන්සල් කාර්යාලයට කතා කරලා උදව් කරන්න උදව් ගන්න පුළුවන්. තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් කියලා හැම රටකම ඉන්න ශ්‍රී ලංකේ ප්‍රවාසියන්ට ඒකත් හොඳ ප්‍රවෘත්තියක්. ඒ නිසා ශ්‍රී ලංකා රාජ්‍යයත් උදව් කරනවා, අපිත් උදව් කරන්න ලෑස්ති. Many Sri Lankans in Melbourne and ewageema vishwavidyalayat ekka visheshayenma sambandha vela e tamange dewal karanna api me prashne me veshane hamarvei ida passe honda lowak udave eka aluth world ekak kiyala api hitanne meken passe hambena world eke oba hamotama opportunities thiyena ape ratata opportunity ape ratata den yanne amaru welawaka namuth aluth opportunities apate opportunities ganna api less wenna one. ඔබසුති සුසන්ත කටුකම්පල මහත්මයා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඉඳලා මේ මොහොතේදී හරි ටීවී සමගින් මේ විශේෂ කතාබහට එකතු වුණාට බොහොම ස්තුතියි. අයබෝන්. අයබෝන්.